නම් කුඩා දූපත් රාජ්‍යයේ ගෞරවනීය දෙවන්ත මිත්‍ර රාජ්‍යයක් ලෙස ඔස්ට්‍රේලියා මහද්වීපයට සුවිශේෂ වැදගත් ස්ථානයක් හිමිවෙයි. ශ්‍රී ලාංකිකයන් බහුලව වෙසෙන ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ 1947 වසරේදීය. කැන්බරා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් විවෘත කරුණේ 1949 වසරේදීය. ලංකාවේ රාජ්‍ය නායකයෙකු ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වූයේ 1954 වසරේදීය. ඒ එවක අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතායි. ඉනික් බිති ගත වූ වසර 58 තුළ ලාංකික රාජ්‍ය නායකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් රාජ්‍ය සංචාරයකට ආරාධනා ලැබී නොමැත. ගත වූ දශක 6කට ආසන්න කාලවකවානුවෙන් පසු ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමේ භාග්‍යය ලද්දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය 2015 ජනවාරි මස 8 දින ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට ප්‍රවේශ වීමත් ජාත්‍යන්තරය සමග සුහදශීලී පිළිවෙතකට අනුගත වීමත් සියලු ජාතීන් අතර මිත්‍රශීලීත්වය ඇති කිරීමත් වසර 58කට පසු ඔස්ට්‍රේලියාව කෙරෙන් පිරිනැමුණු ආරාධනාව පසුබිමේ නැගී සිටින යෝධ පසුතලය නිර්මාණය කෙළේය. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මකයි. අධ්‍යාපන, වෙළඳ සහ ආයෝජන, ක්‍රීඩා සහ සංස්කෘතික මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රියාකාරකම් තුළද මෙම සබඳතා ඉතා ඉහළ සක්‍රියතාවක් පිළිබිඹු කරයි. 1950 දශකයේදී ඔස්ට්‍රේලියාව කොළඹ ක්‍රමයට ප්‍රවේශ වීමත් සමග ශ්‍රී ලාංකික සිසුන්ට ඔස්ට්‍රේලියානු තෘතීයික අධ්‍යයන ආයතනවලට පිවිසීමට පසුබිම උදාවීමෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් විණි. 2017 වසරේ මැයි මස 24 වැනි දින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක් ආරම්භ කළේ ඉහත කී සියලු සාධනීය ලක්ෂණ හෙට දවසේ වඩාත් ප්‍රබල තලයකට ඔසවා තැබීමේ අදිටනද පෙරදැරි කර ගනිමිනි. 2017 මැයි 24 වැනි දින පෙරවරුවේ කැන්බරා අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් ඔස්ට්‍රේලියාවට සම්ප්‍රාප්ත වූ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාව ඔස්ට්‍රේලියානු රජය වෙනුවෙන් පිළිගනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍ය සෙනෙට් සභික සිමොන් බර්මිංහම් මහතා සහ අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම් මාක් ෆ්‍රේෂර් මහතා විසිනි. අනතුරුව ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් එතුමා නවාතැන්ගත් කැන්බරා නුවර හෝටලයේද විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබිණි. කැන්බරා නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක්රූපන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකටද ඉනික් බිති එක් වූ ගරු ජනාධිපතිතුමා පරිසරයට ලැදි ජනතා නායකයෙකු ලෙස දියුණු රටක් හරිත සම්පත් පිළිබඳ දක්වන ප්‍රබල අවධානය වඩාත් සියුම්ව අධ්‍යයනය කළේ. උද්‍යාන භූමියේ පැලයක් රෝපණය කළ ජනාධිපතිතුමා මෙම උද්‍යානයේ පැලයක් රෝපණය කළ 52 රාජ්‍ය නායකයා ලෙස උද්‍යාන වාර්තා අතරට එක්විය. උද්භිද උද්‍යානය නිරීක්ෂණයෙන් පසු ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉදිරි වසර කිහිපය තුළ ඉහළ නැංවීම තම අධිෂ්ඨානය බවයි. අනතුරුව ජනාධිපතිතුමා
ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර ඇති ආහාර ද්‍රව්‍ය පර්යේෂණාගාරය නැරඹීමට එක් වූයේ ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා ඔස්ට්‍රේලියාව උපයෝගී කරගන්නා නවතම ක්‍රමවේද හඳුනා ගැනීමේ අභිප්‍රායයිනි. ඉනික් බිති කැන්බරානුවර ස්ථාපිත සූර්ය බලශක්ති බලාගාරයද ගරු ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. කැන්බරානුවර කම්බා බෞද්ධ මධ්‍යස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වූ ජනාධිපතිතුමා ඔස්ට්‍රේලියාවේ විසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මුණගැසුනේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී. ගත්තට රටේ නිදහස් ප්‍රජාන්ත්‍රවාදය ස්ථාපිත කරලා ශක්තිමත් කරලා ඉදිරියට යන විට දැන් ඔබ දකිනවා දැන් අපි මේ රටට ආපුවාම මූලික වශයෙන් තිබෙන සමාජයේ තියෙන නිදහස හා ප්‍රජාන්ත්‍රවාදී සමාජයක තිබෙන ඉතාමත්ම විශිෂ්ට ලක්ෂණ මෙතන තිබෙනවා. එතකොට අපේ රටේ ඒ தත්ත්වය ඇති කරන්න තමයි අපි අලුත් නීති රීති ඇදුවේ. 19 වෙනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගෙනාවේ ඒ සියලු අංශ ශක්තිමත් කරන්න. නමුත් ඒ තුළ ඇතැම් පිරිස් අන්තවාදී පිරිස් මේ නිදහස මේ ප්‍රජාන්ත්‍රවාදී ක්‍රමය තව තවත් ස්ථාපිත කිරීම මානව හිමිකම් මූලික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම ඇතැම් අන්තවාදී පිරිස් වැරදි විදියට පාවිච්චි කරන්න පටන් ගන්නවා කියලා. ඉතින් මේ තත්ත්වයන් වලදී අපි සෑම විටම බලන්නේ මේ නිදහස් සමාජයක තිබෙනා වූ ඉතාමත්ම වැඩි වටිනාකමක් රටට දීම වගේම අනිත් පැත්තෙන් ලෝකයේ සංවර්ධනීය රටවල්වල තිබෙන තත්ත්වයට අද අධි තාක්ෂණික ලෝකයේ වේගයෙන් ඉදිරියට යන විට අපේ රටත් අපි ඒ තත්ත්වයට ගෙන යාම සඳහායි අපි සෑම විටම කටයුතු කරන්නේ. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඔස්ට්‍රේලියා ග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල හමුව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ මැයි මස 25 වන දින පෙරවරුවේදී. එහිදී අතිශය කුළුපග මිතුරෙකු පිළිගන්නා අයුරෙන් ඔස්ට්‍රේලියා අගමැතිතුමා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා පිළිගන්නා ලදී. මෙහිදී රාජ්‍යනායක දෙපළ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට විශේෂ අනුග්‍රහ පිරිනමින සාර්ථක කතාබහකින් පසු ගරු ජනාධිපතිතුමා ඔස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවසේ පැවැති විශේෂ පිළිගැනීමේ උත්සවයකටද සහභාගී වූයේය. එහිදී ආචාර වෙඩිමුර 21ක් සහිත උත්තමාචාර පිළිගන්වමින් ගරු ජනාධිපතිතුමාව පිළිගැනුණු අතර දෙරටේ ජාතික ගීතද වාදනය කැරිණි.
පිළිගැනීමේ උත්සවයෙන් පසු අග්‍රාණ්ඩුකාරවරයා විසින් පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග්‍රහයකටද ජනාධිපතිතුමා සහභාගී විය. ඔස්ට්‍රේලියා දේශ සීමා සහ ආගමන විගමන කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් මහතා සහ ජනාධිපතිතුමා අතර හමුවක්ද ඔස්ට්‍රේලියා විදේශ කටයුතු ඇමතිනි ජූලි බිෂොප් මහත්මිය අතර හමුවක්ද පැවැත්විනි. මෙම හමුවීම් අතරින් ඔස්ට්‍රේලියා ආරක්ෂක ඇමතිනි මාරි ස්පේන් මහත්මිය මෙන්ම ඔස්ට්‍රේලියා විපක්ෂනායක බිල් ෂෝටන් මහතා සමඟද ගරු ජනාධිපතිතුමා පැවැත් වූ සාකච්ඡා ශ්‍රී ලංකාවට බෙහෙවින් ඵලදායක විය. අනතුරුව කැන්බරා නුවරින් සමුගත් ජනාධිපතිතුමා සිඩ්නි නුවර බලා පිටත් විය. සිඩ්නි නුවරදී ගරු ජනාධිපතිතුමා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ඇමතිනිය හමු වූ අතර එදින රාත්‍රියේ සිඩ්නි නුවර විසින ශ්‍රී ලාංකිකයන්ගේ හමුවකටද සහභාගී වූයේය. ජනාධිපතිතුමා එහිදී ශ්‍රී ලාංකික ප්‍රජාවට අවධාරණය කළේ ලොව සියලු රාජ්‍ය දැන් ශ්‍රී ලංකාවේ සමීප මිත්‍ර රාජ්‍ය බවත් එම රටවල රාජ්‍ය නායකයන් විසින් කරනු ලබන ආරාධනා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් තමා පිළිගත යුතු බවත්ය. මෙම හමුවේදී අදහස් පළ කළ ශ්‍රී ලාංකිකයන්ගේ අදහස වූයේ තමන් ලද දැනුමෙන් සහ වෘත්තීය පරිණත භාවයෙන් ශ්‍රී ලංකා මාතෘභූමිය සේවයක් ගත යුතු බවයි. වකුගඩු රෝග නිවාරණය පිළිබඳ නව තාක්ෂණ ක්‍රමවේද නිරීක්ෂණයටද සිඩ්නි නුවරදී ගරු ජනාධිපතිතුමාට අවස්ථාව උදා වූ අතර එම ආයතනයේ තාක්ෂණික විශේෂඥයා ශ්‍රී ලාංකිකයෙකු වීමද සුවිශේෂය. ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදනය සඳහා උපරිම සහාය ලබාදීමටද ඔස්ට්‍රේලියා රජය පොරොන්දු වූ අතර ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශ්‍රී ලංකාවට ඉහළ තාක්ෂණික දැනුම පිරිනමමින් ඔස්ට්‍රේලියාව ස්වකීය උපරිම සුහදතාව සංග්‍රහශීලීව පිරිනැමීමට මෙම සංචාරය සමග කැපවනු ඇත. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට සිඩ්නි ගුවන්තොට පොළේදී පිරිනැමුණු උණුසුම් මෙන්ම ආශ්වාදනීය සමුදීමේ උත්සවය තුළින්ද ප්‍රතිමූර්තිමත් වූයේ ඔස්ට්‍රේලියා මහද්වීපය නම් අති දැවැන්ත රාජ්‍යය කුඩා කොතෙව්වක් වූ ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අත්‍යන්ත බැඳීම හා සුවිශේෂ ගෞරවයයි. ඒ සියල්ල අපට පිරිනැමුණේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ උසබා තබන ගරු ජනාධිපතිතුමාගේ නිවැරදි සහ මැදහත් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ සාධනීය පිළිවෙත නිසායි. දෙදිනක් පුරා පැවැති ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඔස්ට්‍රේලියානු රාජ්‍ය සංචාරය ශ්‍රී ලංකාවට අතිමහත් ප්‍රතිලාභ රැසක් ලබා දුන් අතිසාර්ථක සංචාරයක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.